මිනිසුන් පුවත් ලදසිනින්ගෙන නාපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැලබුණු තවත් මිනිසුන් පුවතක්. දින ශබ්දකේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොටසේ තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය කොටසේ සඳහන් කළා. එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි. දිනේෂ් ශබ්දකේ මරණය සම්බන්ධයෙන් යලිත්වරක් ඔහුගේ බිරිඳගෙන් සහ නැන්දනියකින් විමර්ශන ඉලකාරෙන්නේ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. මෙවන විට ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 84 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්තුම මහතා සඳහන් කර සිටියේ. මෙවැනි මිනිසුන් පුවත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.